කොහොමද ඉතින් අන්න දැන් අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් අපි හැමෝම ආසයින අපේ ස්කින් එක ග්ලාස් ගතියට ගන්න, එහෙම නැත්නම් ස්කින් එක ග්ලෝ කරගන්න, ස්කින් එකේ තියෙන ලප කැලලවම කරගන්න. ඉතින් ඔයාලා දන්නවද කොරියාව වගේ රටවල, ජපාන වගේ රටවල ගොඩක් කාන්තාවන් එයාලගේ හිසකෙස් වර්ධනය කරගන්න වගේම එයාලගේ සම පෝෂණය කරගන්න මේ සහල් යොදාගෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි සහල් වලින් ක්‍රීම් වර්ග, සීරම් වර්ග, ගොඩක් ෆේස් පැක් යාලා භාවිතා කරනවා. ඉතින් මමත් ගොඩ වෙලාවට YouTube එකේ දැකලා තියෙනවා යාලා සහල් වලින් යාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න හැටි. ඉතින් මේ වෙනකොට ලංකාවෙත් ගොඩක් සහල් වලින් ගොඩක් නිෂ්පාදන මේ වෙනකොට තියෙනවා. ඉතින් අද මම කියලා දෙන්න යාලට සහල් භාවිතා කරලා ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේ ෆේස් පැක් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ සුදු සහල්. මේ තියෙන මම සුදු සහල් හොඳට බ්ලෙන්ඩර් කරලා අරගෙන පවුඩර් එක වගේ අපි සාමාන්‍යයෙන් කැවිලි හදනකොට ගන්න අන්නේ විදියට අරගෙන ගත්ත සහල්. ඒකට අපි එකතු කරන්න මී පැණි. මම මේ මී පැණි එක ගත්තේ ෆුසිටි එකකින්. මේක සාමාන්‍යයෙන් 500 ගණක් වගේ වුණ ආල්ඩ් ප්ලම් ෆුසිටි වල, එහෙම නැත්නම් ආයුර්වේද බෙහෙත් කඩවල් තියෙන බෙහෙත් තියෙන කඩවල් ඒ වගේ එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ඔයාලට පුළුවන් මේකට පොල් කිරි ටිකක් එකතු කරන්න, කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය වෙන්නේ ඊළඟට මේ තුන හොඳට කවලම් කරගන්න ඕන. මම ඔයාලට හැමදාම කියනවානේ හොඳින් කවලම් කරගන්න විදිහට. කොට තමයි අපිට ගොඩාක් හොඳ රිසල්ට් ගන්න ප්ලෑන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ආගේ මුහුණ බෙල්ල හොඳට ක්ලෙන්සර් කරගන්න ඕන. ක්ලෙන්සර් කරගෙන ඔයාලට පුළුවන් මේක ආගේ මුහුණේ වගේම බෙල්ලෙත් හොඳින් ආලේප කරන්න. ඊට පස්සේ ඔයා මේක අනිවාර්යෙන් විනාඩි 30ක් වගේ කාලයක් මේක බෙල්ල තියාගෙන, බෙල්ල සහ මූණ තියාගෙන ඔයාට පුළුවන් මේක ඇල් ජලයෙන් සෝදලා හරින්න. හොඳට වේලුනහම තමයි මේක අනිවාර්යෙන් සෝදලා අයින් කරන්න ඕන. ඉතින් මේක සාමාන්‍යයෙන් සතියේ දවස් 3-4ක් කරාම ඔයාට ගොඩාක් හොඳ රිසල්ට් ගන්න පුළුවන්. ඉතින් මේක කරලා බලන්න කොහොමද රිසල්ට් කියලා.